ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. අසිරිමත් පිම්බිමේ සිට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය අසල සිට ගෞතම ශ්‍රී පාදයේ සිට අද පටන් අපි බොහෝ විට මේ වචනේ වැඩිපුර පාවිච්චි කළ යුතුයි. ගෞතම ශ්‍රී පාදයේ සිට අප මේ දැන් ඔබේ නිවසට ඔබේ ප්‍රදේශයට එන්නේ තවත් විචිත්‍රවත් වූ කටයුත්තක් සමගින්. කෙනෙකුට හිතෙයි අපි ශ්‍රී පාදයේ යන්න කලින් මේ සාකච්ඡාව අහන්න ලැබීම අපේ වාසනාවක් කියලා. අපිට මේ වැඩසටහන බලන්න ලැබීම අපේ වාසනාවක් කියලා හිතේ කෙනෙකුට ශ්‍රී පාද පත්මේ කරුණාකරන්ට බලාපොරොත්තු වුණාය. ඒ වගේම අද දිනේ බොහෝ පිරිසක් අප සමග සම්බන්ධ වෙනවා ශ්‍රී පාදයේ කරුණාකලය. මේ සීලු දිනාටත් යහපත වාසනා උදා වේවි. ගමන් කරන රන් එලියක් වෙන්නේ මෙවන් පිනට දෙව් පුතුන් වඩින්නේ. රුවන් මලින් සුදු ඇතු සරසන්නේ සමන් සුරිඳු පින් කමට වඩින්නේ. සමන් සුරිඳු පින්කමට වැඩි වේලාව මේ ගමන් කරන රන් එලියක් වෙන්නේ කියලා අපි සඳහන් කළා. ඒ නිසා මේ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වෙනවා සමන් දෙවියන් පිළිබඳවත්. සහභාගී වෙනවා මහා සමන් දේවාලයේ අසල විහාරයේ විහාරාධිපති ශ්‍රී පාදස්ථානයේ ආගමික කෘත්‍යාධිකාරී කරවිට අවසරයි උපනන්ද අපේ ලොකු හාමුදුරන් වහන්සේ, මහමෙවුනා භාවනා සුපිය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම මා අසලම සිටිනවා මහා සමන් දේවාලයේ ප්‍රධාන කප මහතා ඒජී ආරිපාල මහතා මේ වේලාවේ අප සමග සිටිනවා. අවසරයි අපි මුලින්ම යොමු වෙන්නේ අපේ නායක හාමුදුරන් වහන්සේ දෙසට. අපේ නායක හාමුදුරනි, මේ ශ්‍රීපාද පත්මේ පිහිටවීම පිළිබඳව ඓතිහාසික පුරාවෘත්ත පිළිබඳව අපිට උදේ කතා බහ කරන්න බැරි වුණා. ඒ පිළිබඳව යමක් අපි දැනගන්න කැමැති. රත්නත්‍රයේ නමස්කාර වේවා. සැමර තෙරුවන් සරණයි. පළමුකටම අප සිහිපත් කළ යුතුයි මේ ශ්‍රීපාදස්ථානාධිපති අතුනුර පැල්මරුල්ල රූපාරුණ රාජමහා විහාරය, ඒ වගේම පොත්ගුල් රාජමහා විහාරය යනු බේ විහාරාධිපති ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිදාන වෙංගමේ නායක හාමුදුරන් වහන්සේ මේ ශ්‍රීපාදස්ථානයේ නායකත්වයට පත්වීමෙන් දෙවැනි වසර මේ 2012-2013 වන්දනා වාරය. ඒ වාරයේදී සද්ධා ඒ නාලිකාව මගින් මේ ශ්‍රීපාදස්ථානය පිළිබඳව තොරතුරු ලෝකයේ හමු වී තබන්නට මේ කරගෙන යන සත්ක්‍රියාවට අපගේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීම. මෙහිදී ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගේ අවසරය ඇතුව, ඒ වගේම ශ්‍රීපාදස්ථානයේ භාරකාර පැල්මල්ල රූපාරුණ පිරිවෙලේ පරිවිනාධිපති අපේ ගෞරවනීය තල්ගස්කන්දේ වජිර පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් අවසරය ඇතුවයි අප මේ කරුණු ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපේ නිවේදකතුමන් දැනගන්නට, දැනුවත් කරන්නට ජනතාව බලාපොරොත්තු වන මූලික කාරණාව මේ ශ්‍රීපාදස්ථානය පිහිටවීම පිළිබඳව. අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමනේදී මහියංගනේට වැඩම කළ අවස්ථාවේ මේ ප්‍රදේශවාසී ප්‍රාදේශීය නායකයෙකු සිටි ඒ සුමන සවන් සුරිඳුන් එහි ගොස් ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට පත්වීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ තෙවැනි වර කැලණියට වැඩම කළ අවස්ථාවේ කැලණියට ගොස් මේ සමනලගිරි සිරසමත ශ්‍රීපාද පත්මේ පිහිටුවන්නට කළ ආරාධනෙන් ඒ කැලණියේ සිටි 500ක් රහතන් වහන්සේලා සමග ගුවනින් වැඩම කොට ඒ සුමන සමන් සුනුදුන් පිළියෙල කළ ඒ නිල් මාණික්කේ මත තමන් වහන්සේගේ ශ්‍රීපාද පත්මය අදිෂ්ඨාන බලයෙන් පිහිටුවන්නට යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පියවරක් කිසිම තැනක පිහිටන්නේ නැහැ. මඩුගුරුක වැඩියත් අදිෂ්ඨාන බලයෙන් තමයි ශ්‍රීපාද පත්මය යම් තැනක පිහිටන්නේ. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයක ඒ ශ්‍රීපාද පත්ම පිහිටුවා තිනවා නර්මදා නදී තීරයේ වැලිතලාවේ, සත්‍යබද්ධ පර්වතයේ, මේ සමල්ගිරි සිසේ යෝනක පුරේ අතමක්කම කියලා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ ශ්‍රීපාද පත්මය බුදුරජාණන් වහන්සේ සුමන සමන් සුරඳුන්ගේ ආරාධනයෙන් මේ ස්ථානයේ පිහිටවන්නට යෙදුනේ.
අපි හැමදෙරෝනි දැන් මේ ශ්‍රීපාද ස්ථානෙ පිහිටවීම පිළිබඳව පුරා විද්‍යාත්මක මොන වගේ තොරතුරුද හම්බ වෙලා තියෙන්නේ? ඉතින් විශේෂයෙන් මේ සෙල්ලිපි මගින් තමයි අප එක අවස්ථාවක අහලා තියෙනවා මේ ශ්‍රීපාද ස්ථානෙ පිහිටෙව්වා කියලා කිසිවත් තොරතුරක් නැහැ කියන කාරණාත්. නමුත් අමුගම් සෙල්ලිපිය, ඒ වගේම භගවාලිනී පිහිටුවා තියෙන සෙල්ලිපිය, ඒ නිස්සංකමල් රජුරුවන් මේ ශ්‍රීපාද ස්ථානෙ වැඳපුදාගත් බවට, ඒ වගේම අඹගම සෙල්ලිපියේ විජේබා රජුරුවන් මේ ස්ථානෙට ශ්‍රීපාද වන්දනාවට පැමිණු බව, වගේම කකුසඳ කොණාගම කාශ්‍යප කියන සිව්බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රීපාද පත්ම මේ ස්ථානෙ පිහිටුවා දාල බව අඹගම සෙල්ලිපියේ සඳහන් වෙනවා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මේ මෙහි පිහිටිවුවා කියන කාරණේ ඓතිහාසික තොරතුරු වශයෙන් මේ සෙල්ලිපි ආශ්‍රයෙනුත්, වගේ මහාවංශයේ, චූලවංශයේ, සමන්තපාසාදිකා වැනි ග්‍රන්ථවල ඒ අවස්ථාවල මේ ස්ථානයේ වන්දනා කරපු රජවරුන්, එවාගේම දේශාටනය කළ පාහියන් භික්ෂුව මේ ශ්‍රීපාද වන්දනා කර බවට තොරතුරු සඳහන් වෙනවා. අපේ හැමදෙරෝනේ මේ ශ්‍රීපාද පත්මේ මුලින්ම වන්දනා කළ පුද්ගලයා හැටියට, මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයා හැටියට මේ දෙපා නැති කොටෙක් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. දැන් අපි මේ කතාව යොමු කරන්නේ අපේ කපු මහත්තයාට. තෙරුවන් සරණයි. ශ්‍රීපාදස්ථානයේ අතිගරු ශ්‍රීපාදස්ථානාධිපති පැල්මල් පුලාර රාජමහා විහාරාධිපති ගංගමේ ධම්මදින නායකින් පානන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රීපාදස්ථානයේ ඓතිහාසික තොරතුරක් හැටියට ඒ කොටා කියන්නේ නිස්සංකමල්ල මහරජතුමාගේ මල් උයනක් තිබුණා ගිනිමලේ බඹලකොටුව කියන ප්‍රදේශයේ. ඒ මල් උයනේ ඉතා වටිනා මලක් තමයි මදාරා මල කියන්නේ. ඒ මල් හැමදාම රැට වරෙන් සුරංගනාවිය මේ මල් නෙලනවා. නෙලාගෙන ඇවිල්ලා බුදු සිරිපතුලට තමයි පූජා කරන්නේ. ඉතින් මේ රජතුමා හැමදා මල් වෙනේ උයන් පාලකයන් ඇහුවා මේ මල් නැති වෙන්නේ මොකද කියලා. ඉතින් ඒ වෙලාවේ මේ උයන් පාලකයාට කියන්න උත්තරයක් තිබුණේ කොහොමද මේ මල් නැති වෙන්නේ කියලා. ඒ වෙලේ රජතුමා විසින් අඩබරියක් රට පුරා ප්‍රකාශයට පත් කළා. මේ මල් වෙන්නේ මේ මල් සොරකම අල්ල දෙන්න පුළුවන් පුජ්‍යලයක් ඉන්නවා නම් මේ පුජ්‍යලයට ඇතෙක් පරට වස්තුව ලබා දෙනවා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මේ අතපය නැති කොටෙක් තමයි ඉදිරිපත් වුනේ. මල් වෙන්නේ මල් සොරකම මම අල්ලලා දෙන්න මට පුළුවන්. ඉවවා මේ අඬබෙර අඬබෙර කාර්යා ඒ අවස්ථාවේදී රජතුමාට ගිහිල්ලා පෑදලි කරලා කිව්වා මේ වගේ කොටෙක් ඉදිරිපත් වුණා මේ මල් වෙන්නේ මේ මල් සොරකම අල්ලලා දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ රජතුමා ඒ අසපහනිත කොට රජමාලිගාවට එක්කරන එන්න කියලා රාජපුරුෂයන්ට අනර්ක කරපු අවස්ථාවේදී රජ මේ කොටා කිව්වා රජතුමාට මට පොඩි කුටියක් හදලා දෙන්න රජතුමනි මේ මම මේ හොරගම අල්ලලා දෙන්නම් කියලා. ඒ අවස්ථාවේදී රජතුමා ඒ කොටා කිව්වේ පරිදිම පොඩි කුටියක් හදලා දුන්නා. දුන්නාම මේ රාත්‍රියට මේ සුරංගනාවේ මල් නෙලන්න එන අවස්ථාවේදී සතිපට්ඨානයේ අතපය නැති කොටෙක් මිහිරි නාදයෙන් වාදනය කරනකොට මේ සුරංගනාවියට මේ වාදනේ අහගෙන ඉන්න බෑ. මේ මිහිරි නාදයෙන් මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන නිසා එක සුරංගනාවියක් මේ ළඟටම ගිහිල්ලා මේ සතිපට්ඨානේ සූත්‍රය අහනකොට කොහොම හරි මේ සුරංගනාවියගේ සළුවක් අර අතපය නැති කොටාගේ මේ ඇඟේ සාමාන්‍යයෙන් පැටලුණා ගිහිල්ලා. මේ අවස්ථාවේදී අතපය නැති කොටාගේ අතපය ඔක්කොම මැවිලා ඒ කොටා අතින් අල්ලගත්ත අර සළුව
අල්ලගත්තාම දැන් මේ සුරංගනාවට යන්න විදියන්න අනිත් අය දැන් මල් නෙලාගෙන යන්න හදන අවස්ථාවේ සුරංගනාව ඇඬුවා. අඬලා ගියා මට මේ සල්ුව දෙන්න මට යන්න විදියන්න. ඒ ගමන කොටා ඇව්වා කොහෙටද මේ මල් ගෙනියන්නේ? ඒ ගමන කිව්වා අපි බුදු සිරිපතුලට මේ පූජා කරන්නයි මේ මල් ගෙනියන්නේ. එවනම් සල්ුව දෙන්නම් මල් ඔය ගෙනියන මල් වලින් පාර පෙන්නන්නේ කියලා. ඒ අවස්ථාවේදී තමයි රජ මාවත හැටියට රත්නපුරා මාර්ගය අද දක්වා ගිනිමලේ පලාබද්දල ලිහිණියල හැරමිටිපාන ආදී ඒ පුරාණේ විහාර වෙච්චි නම් හැටියට සඳහන් වෙන ඒ ස්ථානවල හැම තැනකදීම මල මල දාගෙන ඇවිල්ලා මේ ශ්‍රීපාද පත්මේ සොයාගන්න මාර්ගයේ සකස් කරපු නිසා ඒ කොටා දැන් අතපය මැවිලා තියෙන නිසා කොටා තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා ශ්‍රීපතුල බුදු ශ්‍රීපතුල මේ වන්දනා කළායි කියන්නේ. නමුත් ඒ අවස්ථාවේ කොටාට වුණත් ඒ වෙලාවේ මේ කාන්තිමත් විදියට දිස්ති වෙන ඉන්ද්‍රනීල මාණික්ක උඩ බුදුහාමුදුරුවන්ගේ බුදු ශ්‍රීපතුල වන්දනා කරන්න බැරි වෙලා තියෙන ඒ අවස්ථාවේදී අපේ කපු මහත්තයාගෙන් හොඳ ලස්සන කතාවක් කියුණා. ඒ තමයි මේ අතපය නේ පාද දෙක අයි වුණු කොටිකුට මේ සුරංගනාව එකගේ සිත බැඳිලා තියෙන්නේ සතිපට්ඨාන සජ්ජායනි නිසා. කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මහමුණ අසුපෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සතිපට්ඨාන සජ්ජායනි තමයි ශ්‍රීපාද පත්මේ සොයාගෙන තින්නේ දැන් මේ ඓතිහාසික කතාවත් එක්ක. කොතරම් දුරට ශ්‍රාවකයෙකුට සතිපට්ඨානි සජ්ජායනි එසේම වැඩිම වැදගත් වෙනවද කියන එකයි අපි මේ දැන් කතා බහ කරන්නේ. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ගෞතම බුද්ධ ශාසනය තුල ශ්‍රාවකත්වයේ ලබාගෙන ඉන්න අපි හැම දෙනාටම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ආර්ය සංගරුවන පිළිබඳව හිත පහදවා ගන්න ලැබෙනවා නම් ඒක මනුස්ස ජීවිතයක් ලැබපු අපට යහපත පිණිස පවතින දෙයක්. ඉතින් අපේ ශ්‍රවණය කරපු කතාවත් එක්ක ඒ උතුම් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සජ්ජහායනා කිරීමෙන් දෙවියන්ගේ මඟ පෙන්වීමත් සමග උතුම් ත්‍රිපාදයට එන මාර්ගය විවර වුණා කියලා දැනගන්න ලැබුණා. ඉතින් අදට වුණත් ඒ උතුම් අපහසු ගමනක් මේ ශ්‍රීපා කරුණා කරන්න පැමිණෙන සදහැවතුන්ට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට භාවනාරමුණක සිත පිහිටවා ගන්න පුළුවන් නම් මේ අතීත සිදුවීමත් සිහිය තියාගෙන ඇතෙම එය දෙවියන්ගේ උපකාරයත් ලැබෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබෙන්න හේතුවක් වෙනවා. ඉතින් විශේෂයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ කායානුපස්සනාව පිළිබඳව මේ කය පිළිබඳව සිහිය පිහිටවා ගැනීම. එතකොට ශ්‍රීපා කරුණා කරන සදහැවතිකුට පුළුවන් නම් තමන්ගේ කායික ඉරියව් පිළිබඳ සිහියෙන් දැන් ඉරියාපත භාවනාව කියලා එකක් තියෙනවනේ. එතකොට මේ අපහසුයෙන් පඩිපෙළ ළඟදී ඉරියව් පිළිබඳව සිහිය පිහිටවාගෙන බාහිර දේවල් කතා කරන්න නැතුව බාහිරට හිත විසිරව ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඇත්තෙන්ම එයාට පුළුවන්කම ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන්ම උතුම් ආමිස පූජාවට මාර්ගි පැමිණෙද්දී ප්‍රතිපත්තියත් සම්පූර්ණ කරගන්න. අපේ උපනන්ද ලොකු හාමුදුරන් වහන්සේ මේකට අපූරු කතා දන්න කෙනෙක්. උන්වහන්සේ මේ ශ්‍රීපාදයේ කරුණා කරන මිනිස්සු පිළිබඳව හොඳ අත්දැකීම් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීනි, මේ සමහර වෙලාවට අපි අහලා තිනවා සුමන සමන් දෙවියෝ සඳහන් කළා කියලා. සදහැසිතින් යමෙක් ශ්‍රීපාදයේ කරුණා කරනවාද පුළුන් රොදක්සේ ඉහළට අරගෙන යනවා කියලා. මේ කතාවේ සත්‍යතාවේ අපේ ස්වාමීන් වහන්සේ අත්දකින්නවා කියලා අපට පෙර කතා බහකදී දැනගන්න ලැබුණා. ඔව්. ශ්‍රීපාද වන්දනාව අතීතයේ සිටුකලේ බොහෝ විට පාගමනින්
අපි ඊ පත්තරේ දුටුවා අවුරුදු 107ක අම්ම කෙනෙක් ගාල්ලේ සිට පයින් 27 වතාවක් මේ ශ්‍රීපාද වන්දනාව සිදුකළු පුවතක්. ඉතින් ඒ වර්තමානයේ අපට සමහර විට වාහනයකින් මේ කඳු පාමුලට આવුත් මේ කඳු පාමුල නගින්නට පැය ගණනක් ගත වෙනවා. බොහෝ වෙහෙසක් දරනවා. මෙතෙන්ට ආවහම බොහෝම අපහසුතාවයක් ඇති වෙනවා. නමුත් ලංකාවේ සියු දිසාවන්ගෙන්ම තමන්ගේ ගම්වල සිට පාගමනින් આવුත් මේ කඳු තරණය කරලා නැවතත් පාගමනින්ම ඒ ආපහු තමන්ගේ ගෙවල් දොරවල් වලට ගිහින් තියෙනවා. ඒ යාමට ඒ අය භාවිතා කළේ තමන්ගේ ජීවිතයේ රත්නත්වයට පළමුකටම පූජා කිරීම. ඉතින් වර්තමානයේ අපට පේනවා මේ වර්තමානයේ අධ්‍යාපන ක්‍රමයත් ඒ වාගේම පවත්නා වූ විසම සමාජ පැවැතුම් ආදී විවිධ කාරණා නිසා අපට මේ තුන් සරණය අමතක වෙලා තියෙනවා. ඉතින් කවුරුත් විනෝදයට තමයි නැඹුරුව. සමහර විට අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ මතක් කළා සිහිය පිහිටුවාගෙන මේ කඳු තරණය කරනවා නම් කිසි අපහසුතාවයක් නැතුව පුළුන් රොදක්සේ මේ කඳු තරණය කරන්න දෙවියන්ගෙත් ආශිර්වාදය ලබන බව එක ඇත්තක්. ඉතින් ඒ අනුව තමයි අපේ ඇත්තන් ශ්‍රීපාද වන්දනාව ආරම්භ කරනවා බොහොම සැහැල්ලු ගමනකින්. තෙරුවන්ට තමන්ගේ ජීවිතය පූජා කරලා බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරා දෙවුරු දරා දෙවුරේ දරාගෙන එඤ්ඤයි තුන් සරණේ අදහාගෙන මේක සිවුරු දරාගෙන කියලා කියනවා. නමුත් මේක බුදුහාමුදුරුව සිරසේ තබාගෙන ධර්මයේ හදවතේ තබාගෙන සංඝරත්නයේට දෙවුරේ ආරක්ෂාව තමන්ගේ තබාගෙන තමයි මේ ගමන සිද්ධ කරලා තියෙන්නේ. අද මේ පොත්පත් වල භාවිතාන්නේ සිවුරු දරාගෙන කියලා. ඉතින් හාමුදුරුවෝ සිවුරු දරන නිසා වෙන්නේ නැති. ඉතින් ඒ විදිහට මේ ගමන බොහොම සැහැල්ලුවෙන් ලයාන්විත පියවරකින් දිගු ගමනක් යන්න තියෙනවා. මේ ගමන ආරම්භ කරනවා. ආරම්භ කරලා මැදේට එනකොට ඒ තමන්ගේ ඒ සිවුබුදෝරයන් වහන්සේලාගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඒ වාගේම සමන්පතිනි ගණ දෙවිඳුන් ආදී දෙවිවරුන්ගේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න ප්‍රාර්ථනා කරගෙන මේ පියවරින් පියවරට આવුත් මේ ගහගේ ළමේ නගින වෙලාවට අර ඒ කාලේ මේ කෝඩු අයට තමයි තමන්ගේ බර සැහැල්ලුව කියලා කියන්නේ. කොච්චර බරක් වුණත් මේක භාවිතා කරන වචන මාලාවක් තියෙනවා සැහැල්ලුව. ඒ වගේම ඉඩකඩ ලබා ගත්තේ සංසිඳේ. මේ විදිහේ සාමකාමී වචන සෑම දෙයකදීම කරුණාවයි, කට කරුණාවයි, අත කරුණාවයි, පය කරුණාවයි, හැමතැනම කරුණාව හදවතේම සර්වාංගේම පිහිටුවාගෙන තමයි අර සිහි නුවණින් මේ ගමන සිද්ධ කළේ. මේ කඳු මේ මහගිරි දඹේ නගින අවස්ථාව ඒ ගමනට වේගවත් රිද්මයක් හැටියට අපේ බුදුන් අපි වඳින්න ආදී පියවරෙන් පියර කරුණු ප්‍රකාශ කරනවා. ඒ වගේම අර බර අරගෙන සැහැල්ලු අරගෙන එන ඒ දරුවන් දිරිමත් කරන්නට අග්ගල කමුදෝ පුතා, හෙලේ නගිමු දෝ පුතා කියන මේ භාවිතාවන් කළා. ඉතින් ඒවාද විකෘති වෙලා තිනවා. අග්ගල කන් ඩෝම් පුතා වෙලා තිනවා, හෙලේ නගින් ඩෝම් පුතා වෙලා තිනවා. ඒ දෝ අපි කමුද දැන් අග්ගල කමුද මහන්සි ඇතිනේ, අපි දැන් මේ හෙලේ නේද නගින්නේ, හෙලේ නගිමුද කියලා අහපු මේවා තමයි අද ගමන ආරම්භයේදීම පටන් ගන්න උතනින්. අග්ගල කමුඩෝම් පුතා හෙලේ නගින් අපේ බුදුන් අපි වඳින්න. මේක අර අග්ගට වෙන්න ඕන එක ආරම්භයේ පටන් ගන්නවා. අනිත් තුන් සරණේ මතක නැහැ. මේක බොහොම ලයාන්විතව ප්‍රකාශ කරන්නේ අපේ ගෞරවනීය හාමුදුරුවෝ මතක් කරයි මේ ගමන ආරම්භ කරන හැටි ඒ මූලික කවි ප්‍රකාශ කරමින්. ස්වාමීන් වහන්සේ අපේ මහමෙවුනාවෙන් සහභාගී වෙන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේකට පොඩි ඌණ පූර්ණයක් අපි එකතු කරනවා. ස්වාමීනි, මේ අපේ ලොකු හාමුදුරුවෝ සඳහන් කළේ බුද්ධානුස්සතිය පිළිබඳව. ඒ වගේම ශ්‍රීපාදයේ කරුණා කරන කෙනෙකුට සමන් දෙවියන් අත්හරින්න බෑ. දේවතානුස්සතියත් මේකේ ගැබ්බිලා තිනවා. අනුස්සති දෙකක් ජීවිතේ පුරවා ගන්න තියෙන ගමනක් නේද කියන එක අපිට සිහිපත් වෙනවා ස්වාමීනි. ඔව්, ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනා කිරීමට එන ගමනේදී බුදු ගුණ සිහිපත් කිරීම බුද්ධානුස්සතියක් වෙනවා. දහම් ගුණ සිහිපත් කිරීම ධම්මානුස්සතියක් වෙනවා. ආර්ය සංඝ ගුණ සිහිපත් කිරීම සංඝානුස්සතියක් වෙනවා. කෙනෙකුට පුළුවනි
සේක බල තමන් තුළ තියෙන බව දෙවියන්ගේ ගුණත් එක්ක සසඳල බලන්න පුළුවන් වුණොත් ඒක දේවතානුස්සතියක් බවට පත් කරගන්න. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ විදිහට ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ කාලේ තමන්ගේ ගම් දනව් පවා හරකබාන වතු පිටි පවා ලියලා පවරලා තමයි මේ දුෂ්කර ගමන අතීතය අපේ මුතුන් මිත්තෝ ආරම්භ කළේ. ඉතින් ඒ නිසා මේ දුෂ්කර ගමනේදී ආරක්ෂාවට රැකවරණයට තිබ්බ තුනුරුවන් සරණයි දෙවියන්ගේ උපකාරයයි. ඒ නිසා ඒ සීත ගඟුලෙන් පැම්පහසු වෙලා සුදු පිරුවට ඇඳලා පේ වෙලා උතුම් සිල්පද සමාදන් වෙලා එන ගමනේදී ඒ සිරිත් විරිත් එක්ක තුනුරුවන් සරණි ගුණ සජ්ජහායනා කරමින් මේ සිරිපා කරුණා කරලා තියෙනවා. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිය නිසා අපි කැමති ඒ තුන් සරණේ එක කවියක් ඔබට ශ්‍රවණය කරන්න සලස්වන්න. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ දෙවුරේ දරාගෙන ඉඤ්ඤයි තුං සරණේ අදහාගෙන. අවසරයි ස්වාමීනි, ඒ කවිය අපිත් කැමති සජ්ජායනා කරන්න. ස්වාමීන් වහන්සේ සජ්ජායනා කළාට පස්සේ අපටත් අවකාශයක් දෙන්න. මම කියපුවාම කියන්න. බුද්ධං සරණේ සිරස දරාගෙන බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ දෙවුරේ දරාගෙන ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන. බලපුවම අපේ හැමෝටම තුන් සරණේ කටපාඩම්. ඒ තනුව එහෙම නැත්නම් ඒ තාලේ මෙතන ඉන්න පුංචි අයට පවා හොඳට හුරුයි. අපේ ලේමස් ඇටනහර හරහා මේ තුන් සරණේ දීවී තිබෙන බව තමයි අද මේ ශ්‍රීපා මළුවට කරුණා කළ සීලු දෙනා මේ ඔප්පුකොට පෙන්නේ. අවසරයි. දැන් අපේ කපු මහත්තයා තමයි දන්නේ මේ ශ්‍රීපාද පත්මේ තියෙන ආසිරිමත් බව පිළිබඳව බොහෝ තොරතුරු. කපු මහත්තයාගේ ජීවිතේ වැඩි කාලයක් ඉඳලා තියෙන ශ්‍රීපාදේ. අවුරුදු 42ක් විතර හිටියා කියලා තමයි දැනගන්න ලැබුණේ. හරි හාස්කම් දැකලා ඇති මං හිතන්නේ ශ්‍රීපාද මළුවේ. ඔව් දැකලා තියෙනවා මම. මම 1970 තමයි මේ ශ්‍රීපා මළුවේ බටුගතර යසස්සිනාය ගාමුරු යටතේ සේවයට පැමිණියේ. එදා දක්වා අභිනව ශ්‍රීපාද ස්ථානාධිපති අපේ අතිගරු බැංගමේ නායකාමඳුරන් යටතේ මට වාසනාව ලැබුණා. ශ්‍රීපා සමන් දේවාලේ දේවාව කර කිරීමට ඒ මම හිතන හැටියට මගේ පෙර පූර්වේ වාසනාවක්. මම මේ අවුරුදු 42 ඇතුළත ශ්‍රීපා මළුවේ දේවාව ඉතා හොඳින් කරලා තියෙනවා. විශේෂ අධ්‍යක්ෂ ගොඩක් මම දන්නවා. උඩා දරුවෝ වඩාගෙන අම්මලා සීතලේ ගයි ගයි
සිරිපා මළුව කරුණා කරපුවාම අන්තිමට මේ දරුවෝ අඬනවා නවත්තන්න බෑ. නවත්තන්න බෑ. ඔක මහත්තයා මේ දරුවා අඬනවා මට බාරයක් වෙන්න ඕනි. මම බාර වෙන්න මිස්තර වෙලා සමන්දේ යාමඳුරවන්ට අපි වන්දනාවාරයේ පටන් ගන්නකොට පහන පත්තු කරනවා කියලා පහනක් මේ සමන්දේ වාලේ ඇතුලේ සමන්දේ ප්‍රතිමා වහන්සේ ඉදිරි පහනක් පත්තු කරනවා. ඒ පහන උදේ අවස සෑමදාම යාතිකා වෙනවා. පිරිත් අවස අපේ ආමඳුරු පිරිත් කියලා ඒ පිරිත් වලින් ඒ පහන නව ජීවියක් ඒ පහනට ලැබෙනවා. ඒකෙන් තෙල් ඩිංගක් අරගෙන අර දරුවන්ගේ ඔළුවේ ගාපුවාම ඒ දරුවගේ ඇඬුවත් නැවතිලා ඒ දරුවගේ අර සීතල ගතියක් නැති වෙලා ඒ දරුවා ඇතෙන් සමන්දේ ප්‍රතිමා දිහා බලලා hina වෙලා සන්තෝෂයෙන් බහලා යන අවස්ථාවවලදී මට හරි සතුටක් හිතට සහනයක් ලැබෙච්චා. මට හරි සන්තෝෂයි. ඒ වගේම වයසක අම්මලා පාසක අම්මලා ඒත් එහෙමයි මට ඇවිල්ලා කියන පුතේ මගේ කකුල්ලක කියනවා යන්න විදියක් නැහැ මට දෙයියන් දෙල්ඩින්ග් අද දෙන්න. මම එහෙම දෙනවා මහත්තු. එහෙම ඒ දෙයියන්ගේ ආශිර්වාදේ මේ ශ්‍රීපාදේ තියන්නේ. ශ්‍රීපා මල්ුවේ සමන්දේව ප්‍රතිමාවේ ඓතිහාසික සමන්දේව ප්‍රතිමාවේ තියෙන විශේෂ දෙවියන්ගේ බලය තමයි මෙතන රැඳිලා තියෙන්නේ. මෙතන අයිති විදියට යම් කිසි කෙනෙක් ඇවිල්ලා මොනවා හරි දෙයකින් අයිති විදියට මෙතන හිටියොත් ඒ අවස්ථාවේදීම සිය වටුක රාක්ෂයා සමන්දේ හාමුදුරුවන්ගේ ආරක්ෂකෙක් ඉන්නවා. සිය වටුක කියන රාක්ෂයා ඒ රාක්ෂයා බේරෙන්න බෑ. මොන විදියෙන් හරි එක්කම පල්ලට තල්ලු කරලා දානවා. එහෙම අවස්ථාවල් සිද්ධ වෙලා තියෙනවා මේ. මම මට ඒක මේ අවස්ථාවේදී කියන්න කනගාටුයි. වන්දනා නඩියක අයියයි පුංචි අම්මගේ මේ දුවයි ලොකු අම්මගේ පුතයි මේ වන්දනා නඩිය ඇවිල්ලා මොනවා හරි අයිතිදේක අයිති ප්‍රතිඵලයක් ලබන්න ගිහිල්ලා අන්තිමට මොකද්ද සිද්ධ වුනේ? මේ ඒකෙන් බේරෙන්න ඒ ලැජ්ජාවෙන් බේරෙන්න අර ඒ පුජ්‍යලයා මේ පර්වතෙන් පල්ලට පොඩ්ඩක් හැංගෙන්න පෑන්න වෙලාවේදී මහා ප්‍රපාතයේ අඩි 300ක් අධික ප්‍රමාණයේ යටට ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? තමන්ගේ ජීවිතය නැති කරගත්තා. ඒ වගේ අවස්ථාවල් මේදි සිද්ධ වෙනවා. තව දවසක් මම දන්න දෙයක් දැනට අවුරුදු 15කට දුරදී සිල් ගත්ත උපාසක අම්ම කෙනෙක් තමන්ගේ කරේ තිබිච්චි ලේන්සුව අර වතන වැටේ තිබුණා ඒක ගන්න උපාසක අම්ම එතනින් පොඩ්ඩක් නැමුණා. නැමිච්චාම කොහම හරි උපාසක අම්ම පල්ලට බෙල්ලුණා. පල්ලට බෙල්ලිලා ඉතින් මේ කට්ටි හැම කෙනෙක්ම පොලිසියෙන් හමුදාවෙන් කට්ටියම හෙව්වා. හොයන අවස්ථාවේදී නෑ හොයාගන්න බෑ. නමුත් මේ ජල සම්පාදනයේ වැඩ කරන මහත්තයෙක් කොහම හරි මේ මහත්තයාට මේ උපාදගම්ම පල්ලයාදී අඩි 400ක් වගේ ප්‍රපාතයක ගල් දෙබුක්කාවක් අස හිර වෙලා මේ උපාදගම්ම ඉඳලා තියෙන. පස්සේ ඒ මහත්තුරු කතා කරලා පොලිසිය නිලධාරි මහතුත් එක්ක උඩාට අරගෙන ආවිල්ලා. නමුත් මේ උපාදගම්මට 100ක් නෑ. මේ කඩෙන් ඉස්කෝතු ගෙනල්ලා ඉවර වෙලා පොඟවල කොහම හරි බඩපිරෙන්ද කැව්වා. කාපු අවස්ථාවේදී අර පාසකම්මට සිහියාව. ඒ සමන්දේය හඳුරන්ගේ මෙතන තියෙන බලේ කිසිම වරදක් කෙරුවේ නැහැ. සිල් අරගෙන හිටියේ බැරි වෙලා අතපය වාරු නැතුව පල්ලට වැටුණා. නමුත් එයාගේ ජීවිතේ බේරුව සමන්දේය හඳුරු. අහිත විදියට ඇවිල්ලා මොනවා හරි කළොත් මෙතන කිසිම කෙනෙකුට බේරලා යන්න ලැබෙන්නේ නැහැ. අපි මේ කපු මහත්තයා කියලා කියන්නේ අතරමැදියෙක්. අපේ පණිවිඩ දෙවියන්ට අරගෙන යන්නේ කපු මහත්තයා. කපු මහත්තයා ඊයේ දෙවියන්ට අපේ විශේෂ පණිවිඩයක් අරගෙන ගියා. අපි අද ප්‍රතිඵල අත්දකිනවා. බාරහාර පිළිබඳව අපි කතා බහ කරනවා. දිවට දිවක් බාර වෙනවා, කකුලට කකුලක් බාර වෙනවා, මේ වගේ ප්‍රතිඵල තියෙනවා කියලා අපි අහලා තියෙනවා.
ඇත්තටම දිවට දිවක් බාර වෙනවා කියන මහත්මයෝ කතා කරන්න බැරි දරුවෝ මෙතනට ඇවිල්ලා මම හරිය තව ඉන්න අනිත් කපු මහත්තයෙකුට හරිය කිව්වාම අපි ඒ බාරේ වෙනවා සම්බන්ධ යාමුරන්ට කියනවා මේ දරුවට කතා කරලා දෙන්න කතා කරන්න පුළුවන් වෙන්න බෝවහන්සේගේ පීඨ ආරස්සාව සලස්සලා දෙන්න ලැබල අවුරුද්ද වෙනකොට ඒ දරුවට කතා කරන්න පුළුවන් සමහර දරුවෝ ඉන්නවා අවුරුදු 13 දක්වා කතා කරන්නේ එහෙම ඒ බාරේ දැන් මේ අවුරුද්දේ බාර වුණා ලැබන අවුරුද්දේ කොහොම හරි ඒ බාරේ ඔප්පු කරන්න ඒ ඇත් වෙනවා දරුවත් එක්ක සමහර ඔය අම්මලා ඉන්නවා දරුවෝ නැති අය අවුරුදු 10 15 ගිය අය ඉන්නවා නමුත් මට ඇවිල්ලා කියනවා අපාතය මට මේ බාරයක් වෙන්න ඕනේ මං ආ මොකද්ද මට දරු සම්පතක් නැහැ දැන් අවුරුදු කීයක් විතර වෙනවද මායේ විස්තර අහන ඔක්කොම අහලා ඔය අපි ශ්‍රීපතුල සෝදලා කෙම්මර දවසට ගන්න වතුළු පිරිත් වතුළු తీරෝ ඒ පිරිත් වතුළු ටික බොන්න දෙනවා පිරිසුදු කරලා යාතිකා කරලා අතේ පඳුරක් ගැට ගහලා මෙන්න මේ විදියට පිළිවෙලින් පිළිවෙත් රැකගෙන ඒ ඉන්න අවස්ථාවේදී පිළි జాතියක් අපි කියනවා අහවල් ආවල් පිළි జాති කන්න එපා එහෙම කෑවොත් තමන් දෙය ආඳුර කැමති නැහැ ඉතින් ඊළඟට ලබන අවුරුද්ද එනකොට චූටි දරුවත් වඩාගෙන පූජවට්ටියත් අදාගෙන ඇවිල්ලා බාර ඔප්පු කරනවා ඒ වගේම තමයි මේ පොඩි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන් සමන් දයාමුලට බාර වෙනවා ඇවිල්ලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ විභාග පූජවට්ටි තියලා ඔප්පු කරනවා මෙතන ඇවිල්ලා හොඳයි අපි මහමෙවුනාවේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ පැත්තට අපි හැරෙනවා ස්වාමීනි මේ බාරහාර වීම පිළිබඳව මේ කපු මහත්තයා කළ කතාවේදී අපට එකක් ප්‍රකට වුණා සමන් දෙවියෝ සෝතාපන්න දෙවි කෙනෙක් උන්වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් පිරුණු දෙවි කෙනෙක් ගිලන උපස්ථානයක් කරනවා වෙන්ට පරිදි සමන් දෙවියන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් සිටින උන්වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වෙන ඒ සුමන සමන් දෙවියන්ගේ උපකාරය තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට ලබා දෙනවා වෙන්න පුළුවන් නේ. එතකොට ඒ තුලින් ඔහුගේ ජීවිතයට ඒ දෙවියන්ගේ ජීවිතයට පිං රැස් කර ගන්නවා. ඉතින් අපටත් පුළුවන් නම් ඒ තිසරණයේ කෙරෙහි පැහැදීමෙන් පිං රැස් කරගෙන අනුමෝදන් කරන්න. ඒක අපේ ජීවිතයට ඒ මුල් කරගෙන පිං අනුමෝදන් කරන අදහසින් හරි පිං රැස් කරගන්න අපි පෙළඹෙනවා. ඒ වගේම අපට දෙවියන්ගේ ආරක්ෂාව උපකාරය ලබා ගන්න ඒක අවස්ථාවක් බවට පත් වෙනවා. අපේ කපු මහත්තයා පාරිශුද්ධ සිතකින් ගිලන උපස්ථානයක් කරනවා. එයයි මේ බාරහාර වීමෙන් එතුමාත් කරන්නේ එතුමා කියනවා බොහොම සතුටු වෙනවා කියලා මේ කටයුත්තෙන්. අපි දැන් කපු මහත්තයාගෙන් අපි තව ටිකක් අපිට දැනගන්න ඕනි. රසකතා තියෙනවා අපිට නොකියපු ඒවා. අපි මේ ස්වාමීන් වහන්සේ නමක් අපිට කිව්වා මේ කපු මහත්තයා සමහරව හංගගෙන ඉන්නේ කියලා. කියන්නේ කියලා. එකක් දෙකක් හරි අනුකම්පාවෙන් කියනෝ නම් අපි අහන්න කැමති. මේකයි මම මේ මේ එවැනි දේවල් මේ මම දන්න දේවල් වල හැටියට මම පොඩි දෙයක් විතරක් කියන්නම්. ශ්‍රීපාද පත්මය අඩි 27ක් යට ඉන්ද්‍රනීල මාණික රත්නයක් මත අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය පිහිටවලා තියෙන්නේ. මන් දන්න තරමින් උටුණු හතරක් මැද රජවරු හතර දෙනෙක්ගේ උටුණු හතරක් මැද්දේ තමයි ශ්‍රීපාද පත්මය තැන්පත් කරලා නිධාන කරලා තියෙන්නේ. නමුත් එතනට යන්න පාරක් තියෙනවා. ඇටන් මාර්ගයේ ගන්ටාර කුරුණු පැත්තෙන් තමයි මේ මාර්ගය තියෙන්නේ. ශ්‍රීපාද පත්මය උඩ ඊයි තලයකින් සලකුණු කරලා තියෙනවා. ඉතින් තව දේවල් ඒවා මේ අවස්ථාවේදී කියන්න සුදුසු මදි. පුද්ගලිකයි රහසිගතයි කියලා අපි කියන කාරණේ තමයි කපු මහත්තයා පැහැදිලි කරන්නේ. අපේ ලොකු හාමුදුරුවනි ශ්‍රීපාදේ කරුණා කරන්න
අතීතයේ පැමිණි පිරිස් කරුණාවයි බුදුසරණයි කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සමන්ත කූටේ තරණය කළා. අද වෙනකොට මේ සංස්කෘතිය බොහෝ සෙයින් වෙනස් වෙලා කියලා අපි හාමුදුරන්ගෙන් කියුණා. මේ වෙන විට ශ්‍රීපාදේ කරුණා කරන නඩේ ගුරාලා, හොඳ පිරිසිදු නඩේ ගුරාලා, තාම ශ්‍රීපාදේ කරුණා කරනවද? අතවසෙම එහෙම කරුණා කරන උදවිය සිටිනවා. නඩයක් ගත්තොත් ඒ නඩේ දෙතුන් දෙනෙක් ඒ වන්දනාව සඳහා පැමිණින්නේ. ඒ වන්දනාවට පැමිණලා ඒ පුදු පූජා කටයුතු වලට සා සම්බන්ධ වෙනවා. ඉතින් එන්න නඩේ අනිත් කණ්ඩායම් බොහෝ විට විනෝදකාමීව මේ පරිසරයේ සැරිසරන්නේ. තමයිට මේ පිරිසටම මේ ආශිර්වාදය ලබා දෙන්නේ මේ බොහෝ විට මේ නඩේ ගුරාගේ තියෙන ශක්තිය මත. ඉතින් අතීතේ බොහොම දුෂ්කර ගමනක් කියන එක මතක් කළා. මුල් අවදිවල මේ ශ්‍රීපාදස්ථානය අනුරාධපුර යුගයේ තමයි මේ ශ්‍රීපාදස්ථානයේ බොහෝ ප්‍රකටව පැවතුණු කාල පරිච්ඡේදයක්. කුවේනියගේ දරු දෙන්න මේ සමන්ත කූටේ වාසය කරු බවට තොරතුරු තියෙනවා. ඒ කුවේනිය ඒ ඥාතීන්ගේ අතින් මරුන් ගෑවට පස්සේ ඒ දරු දෙන්න ආරක්ෂාවට ගත කරලා තියෙන්නේ මේ ශ්‍රීපාද අඩවියේ. ඒ අවධියේ පටන්ම බොහොම දුෂ්කර ගමනක්. මේ ගල් මුල්වල එල්ලලා තමයි මේ ගමන වන්දනාවේ කෙරලා තියෙන්නේ, යෙදිලා තියෙන්නේ. ඉන් අනතුරුව තමයි මේ නිස්සංක මල්ල රජුරුවන්ගේ කාල පරිච්ඡේදයේ බොහෝ පහසුකම් සැකසিলা මේ දන්වැල් ආදිය තුලින් එල්ලිලා මේ ගමන ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ කාලේ පැරණි වාර්තාවල සඳහන් වෙනවා මේ වන්දනාවට එන උදවිය ඒ තමන්ගේ ගම් ඉඩකඩම් දූදරුවන්ට දීලා ජීවිතය සත්නත්වයට පූජා කරලා පැමිණෙන්නේ. ඒ පැමිණෙන අතර වාරේ ගස් වලින් ගෙඩි වැටෙන්නා වගේ මේ කඳුපාමුලට ඇද වැටුණයි කියලා බොහෝ පිරිස්. ඉතින් ඒ ආකාරයෙන් ඇවිත් වර්තමානයේ වෙනකොට මේ පඩි සකස් වෙලා ඉතාම පහසු ගමනක් බවට පත් වෙලා තියෙන නිසා අදින් ශ්‍රද්ධාව කියන එක අද අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සමහර විට සමහර කණ්ඩායම් වාර කීපයක්ම ව්‍යාපාරික වශයෙන්ුත් මේ වන්දනා ගමන කරවන උදවි සිටිනවා. ඉතින් ඒ බඳු අය එක්කෙන පිරිස් බොහෝ විනෝදයෙන් තමයි මේ ගමන පැමිණෙන්නේ. අර තෙරුවන් ගුණ සිහි කළ නෙමෙයි, සමහර විට මේ කනේ අර ගුවන් විදුලි යන්ත්‍ර වල සින්දු අහමින් ආදී පැමිණෙන ලක්ෂණයක් තමයි වර්තමානයේ දකින්නේ. ඉතින් පහුගිය කාලවල නොයෙක්දී වාද්‍ය භාණ්ඩ බව අරගෙන ආව දැන් ඒව තහනම් කරලා තියෙනවා. ඒ නිසා අර ගුවන් විදුලි සමන්දෙවින් තමයි බොහෝ දෙනෙක් පැමිණෙන්නේ. ඉතින් සදහසිතින් වන්දනා කරන පිරිසුත් ඉන්නවා. ඒ පිරිස අතර සමහර දැන් ගිය වාරයේ අවුරුදු 90ක අම්ම කෙනෙක් ඇවිත් වන්දනා කරලා ඒ අම්මා මේ කියන ලබන වරත් මම එනවා කියලා. හැරමිටියෙන් හරි එනවා, මහගිරි දැවේදී මැරුණත් ලබන සැරෙත් මම එනවා කියන ආදී අදහස් ප්‍රකාශ කරන උදේවේ බොහෝ දෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඉතින් අපි හවුවාම වයස කියද අවුරුදු 90යි කිව්වා. ඉතින් අමාරුවක් නැහැ, මට කිසි අමාරුවක් නැහැ කියලා මේ වන්දනාව කරනවා. ඉතින් ඒ විගේ ශ්‍රද්ධාවෙන් වන්දනා කරමින් කිසි අපහසුතාවයක් නැතුව අපහු තමන්ගේ වල් දොරවලට යන උදවියත් ඉන්නවා. දැන් අපේ හැමදෙරණි දැන් දන්නවා මේ වැඩසටහන නරඹන අය සහ සහභාගී වෙන අය පහසුවෙන් ශ්‍රීපාදේ තරණය කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන පැමිණීම. එහෙම එන අයට මාර්ග කීයක් තියෙනවද ශ්‍රීපාදේ පැමිණෙන්නට? ප්‍රධාන මාර්ග තියෙනවා, ප්‍රසිද්ධ මාර්ග තුනක්. මුල්ම මාර්ගය තමයි රජමාවත කියලා මේ පලාබද්දල හරහා එන මාර්ගය. ඉන් අනතුරුව මේ හැටන් මාර්ගය, තව එරත්න කුරුවිට එරත්න මාර්ගය, මේ හැරමිටි පානට වැටෙන රත්නපුරා මාර්ගයේ ඒ පාරත්, දැන් තව පාරක් තියෙනවා මේ රාජමලයේ කියලා මේ කඳු මැදින් පැය කහමාරකින් විතර මේ ස්ථානයට පැමිණෙන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒක තැනි පොඩි හෙලක් පමණයි තියෙන්නේ. රාජමලයේ කියන තැනට වාහනයෙන් ආවහම සාමාන්‍යයෙන් තරුණ කෙනෙකුට පැයකින් මේ ශ්‍රීපාදේ වන්දනාවට එන්න පුළුවන්. පාරවල් හතරක් තියෙනවා. තව කැලෑ මාර්ග කිහිපයක් තියෙනවා. සමහර ඒවා වැසී තියෙනවා භාවිතා නොකර,
යන්න ලේසි පාරවල් කපු මහත්තයා දන්නවා බොහෝ විට. ඇතර මේ දෙවියන් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් නිසා, නිතර දෙවියන් එක්ක කතා බහ කරන නිසා, අදහස් හුවමාරු කරගන්න නිසා බොහෝ දේවල් දන්නවා. අපට තව ඉදිරියේදී කියාවි. අපේ කාල වේලාව හරස් වෙනවා. අවසාන වශයෙන් බොහොම කෙටියෙන් දැනගන්න කැමති ලොකු හාමුදුරනේ, ශ්‍රීපාද පත්මයට පුදු පූජා පවත්වන්නට භාවිතා කරන ද්‍රව්‍ය පිළිබඳව. ශ්‍රීපාද පත්මයට වාර්ය ආරම්භ කළාම මූලිකවම ශ්‍රීපාද පත්මය මුල් පහන තබනවා කියලා. ඒ මුල් පහන දල්ලනවා ශ්‍රීපාද පත්මයේ අභියස. ඒ විශේෂයෙන් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයක් තියෙනවා. මේ ශ්‍රීපාද පත්මයේ පහන තැබුවාම ප්‍රදේශයේ මැණික් ඉල්ලම් මතු වෙනවා කියලා. මේ කාලේ තමයි බොහෝ දෙනෙක් ඒ මැණික් ලබන්න උත්සාහ කරන කාල පරිච්ඡේදය. ඒ පහන තැබීමෙන් ඒ ශ්‍රීපාද පත්මය කහ සහ දෙහි වලින් සෝදා පිරිසිදු කරනවා. පිරිසිදු කරලා ඒ ශ්‍රීපාද පත්මය පැන්කල හතරකින් නහවලා සම්පූර්ණ මේ පර්වතයේ උඩ පර්වතයේ කොටස පැන්කල 21කින් නහවලා සුවඳ දුන් අලලා හඳුන්ගිරි පැන් වලින් සුද්ධ පවිත්‍ර කිරීම මූලිකව කරන චාරිත්‍ර විදියක්. ඒ ටික සිද්ධ කරලා උදෑසන සම්බුද්ධ පූජාවත් සමග මුරුතැන් පූජාව පවත්වනවා. උදෑසන දහවල සම්බුද්ධ පූජාව පවත්වනවා. 10ට තේබාව මුරය ගහලා 11ට බුද්ධ පූජාව පවත්වනවා. හැන්දෑවේ 4ට තේබාව නාද කරලා 5ට ගිලම්පත බුද්ධ පූජාව පවත්වනවා. රාත්‍රී 10ට පළතුරු පූජාව පවත්වනවා. ඔය ආකාරයට තමයි ඒ පළතුරු පූජාවට පළතුරු පහක්, ඒ වගේම සහලින් සකස් වුණු සහල් පිටින් සකස් වුණු කැවිලි වර්ග පහක්, සුවඳල් කිසෙල් වලින් ඒ පළතුරු පූජාව සකස් වෙනවා. උදේ මුරතැන් පූජාවට කැකුළු සාල්, කජු, මුද්‍රප්පලං, රටඉන්දි ඒ වයින් සකස් වෙච්චි ඒ මුරතැන් පූජාව සිද්ධ කරනවා. අපේ හැමදුරණේ අවසරයි. අවසාන වශයෙන් අපි යොමු වෙන්නේ අපේ මහමෙවුනාවේ ස්වාමීන් වහන්සේ දෙසට. ශ්‍රීපාද කරුණා කිරීම, මේ ශ්‍රීපාද පත්මයට පවත්වන පුද පූජා, මාර්ගයේ දියුණු කරන ශ්‍රාවකයෙකුට මාර්ගයේ දියුණු කරගන්නට කොහොම උපකාර කරගන්න පුළුවන්ද කියන එකින් අපේ සාකච්ඡාව නිමා කරන්නයි සූදානම. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සමන්තකූට පර්වතයේ මත උතුම් ශ්‍රීපාලකුණ පිහිටවූ බව අපි දන්නවා. ඉතින් කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ දේවකූට නමින් මේ පර්වතය හැඳින්වුවේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ සුමනකූටේ නමින් මේ පර්වතය හැඳින්වුවේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සුභකූට නමින් මේ පර්වතය හැඳින්වුවා. ඉතින් සිව් බුදුරජාණන් වහන්සේලා මේ භද්‍රකල්පේ පහළ වුණ ඒ සිව් බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වෙච්ච මේ උතුම් පුණ්‍ය භූමිය කරුණා කරන්න ලැබෙන්නේ කෙනෙකුගේ ජීවිතේ වාසනාවකට. ඒ වගේම උතුම් රහතන් වහන්සේලා සිය ගණන් මේ පින්බිමේ වැඩවාසය කරපු බව අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් අර මලියදේව මහරහතන් වහන්සේට දුටුගැමුණු මහරජතුමා පූජා කරපු කැඳදානය මේ සමනලවාසී මහරහතන් වහන්සේලා 900ක් විශේෂෙහි බෙදා හදාගෙන දානය වළඳපු පින තමයි දුටුගැමුණු මහරජතුමාට අවසාන අවස්ථාවේ සිහිපත් උනේ කියලත් අපි දන්නවා. මේ විදිහට උතුම් සම්බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වුණ මහරහතන් වහන්සේලාගේ උතුම් වාසයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණ මේ උතුම් පිම්බිම යම් කෙනෙක් ශ්‍රද්ධා පෙරදැරිව කරුණා කරනවා නම් පරිසරයට හානියක් කරන්නේ නැතුව, මහා සංඝරත්නයේ විශේෂ ගෞරවයක් ඇතුව, එකිනෙකා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඒ කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද පිනපව පිළිබඳ විශ්වාසයෙන් ලෞකික සම්මාදිට්ඨිය පදනම් කරගෙන තමයි මේ විදිහේ පින්කමකට කෙනෙක්
සූදානම් වෙන්නේ. එතකොට ඔහු ඒ ගමනාන්තයේ දක්වාම නෙක්ඛම්ම සිතුවිලි, අව්‍යාපාදාවහිංසා සිතුවිලි පුරුදු කරනවා නම් ඒ තුලින් සම්මා සංකල්ප දියුණු කරගන්න ලැබෙනවා. සිල්වත් වුණොත් සම්මා වාචා සම්මා කම්මන්ත මාර්ගංගත් දියුණු වෙනවා. ඉතින් අපි කලින් කතා කළා සතිපට්ඨානෙට අනුව සිහිය පිහිටුවා ගැනීම, වගේම අකුසල් දුරු කරන්න වීරිය කිරීම. මේ විදිහට බලද්දී හිතේ සංසිඳීම සම්මා සමාධිය කුසල් සිතක එකඟ වීමක් ලබා ගන්න පුළුවන්. මේ අනිත් මාර්ගංග හතම වැඩෙන විදිහට සිරිපා කරුණා කළොත් කිසි අපහසුවකින් තොරව එහාට මේ සිරිපා මළුවට කරුණා කරන්න ලැබෙනවා. ඔහු දන්නේම නැතුව ආමිස පූජාවට එන ගමනේදී ආරෂ්ඨායක මාර්ගයේ වැඩෙන විදිහට ප්‍රතිපත්තියත් පරිපූර්ණ කරගන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙනවා. නියම පිරිසිදු ශ්‍රීපා කරුණාවයි ඒ සමන් දිවෙන්ගේ එල්මින් බෙල්මින් උපකාරින් නියම පිරිසිදු ශ්‍රීපා කරුණාවක් යමෙක් කරනවාද මේ සාකච්ඡාව ඊට ඉවහල් වෙනවා ඇතැයි අපි විශ්වාස කරනවා. සමහර අය අද ශ්‍රීපා කරුණා කරන්නට බැරි වෙන්න ඇති. රූපහානි නාලිකාව ළඟ ඇති. රෝසමල් පූජාව, රෝසපෙති පූජාව, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල සුවඳ පැනින් දෝවණිය මේ සියල්ල සිදුවෙනවා දහවල් 12න් පසු. ඊට පෙර සම්බුදු පූජාව පවත්වනවා තේවාව සමගින්. අපි එතෙක් මේ සාකච්ඡාවට සහභාගී වුණු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට සෙත් පතනවා. නිදුක් නිරෝගී සුවසැප ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීම පිණිසම උන්වහන්සේලා අපේ මේ පින අවදි කිරීම, කුසල් වැඩවීම උන්වහන්සේලාට උපකාර වේවා. ඒ වගේම අපේ කපු මහත්මයාටත් නිදුක් නිරෝගී සුවසැප, එතුමාට ආරි සත්‍ය අවබෝධයේ පිණිසම මේ සාකච්ඡාවට සහභාගී වී අපට සදහසිත වැඩවීම උපකාර වේවා. මද විරාමයකට අපි සමු ගන්නවා. ප්‍රධාන පාලක සම්මන්ත්‍රා මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. ඉන්නනතුරුව සම්බුද්ධ පූජාව ගෞතම ශ්‍රීපාදයේ සිට. නමෝ බුද්ධාය.
පින්වතුනි නමස්කාරය කියන්න පන්ති සමාදන් වෙන්න. Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi Dutiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi Tatiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi Pāṇātipātā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Adinna dana viramani sikkha padang samadhyami Kame sumichachara viramani sikkha padang samadhyami Musāvādā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Surāmīraya majjhapamādatthānā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi Meti sarana sahita vu Pancha silaya Mata marga pala nivang pinisama Hetu eva Vasana veva Sri Padattani Bharkar Palmar Ruparna Pirivinidhyayatani Parivinadipati ශාස්ත්‍රපති රාජගේ පඬිත අපේ තල්ගස්කන්දේ වජිර පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු දේවාභාර මහා සංඝරත්නයෙන් එවාගේම මේ මහමෙවුනා සුපුවෙන් වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සදහැවත් පින්වතුනි අද විශේෂ දිනයක් හැටියට ATNL ආයතනයේ සද්ධා නාලිකාව මගින් උදෑසන පටන් සන්ධ්‍යා භාගයේ දක්වා ඒ සියලු චාරිත්‍ර විධි විකාශනය කරමින් සිදු කෙරෙන ඒ පූජා පින්කම් අතර දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීමට අප මේ සූදානම් වෙන්නේ රත්නපුර දේවාලගාව ශ්‍රී සුමනාරාම විහාරස්ථ දායක පින්වතුන් බෞද්ධ සංගමය සංවිධානය කර අද දවස මුල්ලේ සිදු කෙරෙන මේ පින්කම් වල දායකත්වයේ දරමින් දහවල් සකස් කරගත්තු දානවත්වයේ අග්‍රභාගය ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයට පූජා පිණිස තැන්පත් කිරීමත් වාගේම ඒ මහමෙවුනා ඒ අසපුවේගේ ගෞරවනීය මහා සංඝරත්නයේ මෙන්ම ඒ දායක පින්වතුන් ඒ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සංඝපරපුරට දායක පිරිස රත්නමා ආශිර්වාද පතා සිදු කෙරෙන විශේෂ පින්කම්
සමිතව මේ සම්බුද්ධ පූජාව පැවැත්වීමට මේ සූදානම් වෙන අවස්ථාවේ අප සියලු දෙනා එක් සිත්ව එක් සත්ව එක අරමුණකින් යුක්තව පිළියෙල කොට තැන්පත් කළා වූ මේ සියලු පූජාවන් සාන්තිනායක මාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ නාමයට පූජා කරමු. පූජා වේවා. එයින් ජනිත වන්නා වූ ආනිසංසයන් සීමස් සුමන සමන් තුරුඳුම් ප්‍රධාන සියලු දෙවියන්ටත් අප නමින් ජන්මාන්තරගත සියලු ඥාති වර්ගයාටත් අප හැම දිනාටමත් උතුම් වූ නිවන් සුව පිණිස මේ හේතු වේවා කියන අදහස් කරගෙන සාදු සාදු තෙරුවන් වන්දනා කරමින් කවුරුත් එකටම වන්දනා ගාථා කියමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධු විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාං. බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ කාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයි. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි. ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගල. ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණී. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. නමෝ තස්ස මුනිං දස්ස නමෝ ධම්මස්ස තන්තච. සංඝස්ස පි නමෝ තස්ස තේ සං තින්නං නමෝ නමෝ. මාගේ ධර්මං සාමීවු බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවෝසේක. කෙලෙසුන් සතුරන් නැති කළසේක. රහසිංවත් පවුනු කළසේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ අග්‍ර දක්ඛිනෙය වූ බුදු රජාණන් වහන්සේට
සියලු පූජාව සංසාර දුකින් අත් මිදීම පතා නිර්වාණ අවබෝධය පතා පූජා කරමි පූජා වේවා සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු මුන්ත අධිවාසේතු නොබන්තේ භෝජනං පතිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත අධිවාසේතු නොබන්තේ ව්‍යංජනං පතිකප්පිත අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත අධිවාසේතු නොබන්තේ ඛඤ්ජකං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත අධිවාසේතු නොබන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත අධිවාසේතු නොබන්තේ ඛීරකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත අධිවාසේතු නොබන්තේ පරික්ඛාරං පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්ත නාගවල්ලි දලුපේතං චුන්න පූග සමායුතං තං බෝලං පතිගන්නා සතං පූජේමිදං ගිනු නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසභං සාදු සාදු ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝ සත්‍යවිත අනුකම්පාවෙන් නර්මදා නදී තීරේ වැලිතලාවේ සත්‍යබද්ද පර්වතයේ සමනලගිරි සිරිතේ යෝනකපුරේ පිහිටුවාව දාල ශ්‍රීපාද පත්ම වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. යන්නම්මදාය නදියා පුලිනේ චතීරේ යං සච්ච බන්දගිරිකේ සුමනාචලක් යං තත්තයෝනකපුරේ මුනිනෝච පාදං තං පාදලං චනමං සිරසානමාමි සුමන සමන් සුරුදුන්ගේ ආරාධනයෙන් කැලණියේ සිට ගුවනින් මෙම ස්ථානයට වැඩමවා ඉන්ද්‍රනීල මාණික්කේ මත පිහිටුවා වදාළ වාම ශ්‍රීපා පත්ම වහන්සේට අපගේ නමස්කාරය වේවා. කල්යානිතෝ ගගනතෝ මුනියන්තේ ගන්ත්වා දස්සේති චක්කවර ලංකන පාද ලංචං ලංකාමහිවර වදු මකුටෝපමානං වන්දාමහං සුමන කූටතිල් ජයන්තං ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයේ මේ ලක්තිව පවිත්‍ර වුණා වූ සුලස්මස්ථානයන්ට ද අපගේ නමස්කාරය වේවා. මයංගනං නාගදීපං කල්යාණං පදලං ච
දිවාගුහන් ඊගලාපීටේති අංජමුතිංගන් තිස්ස මහාවිහාරංච බෝධින් අරිච වන්ටිය ස්වන්නමාලී මාජේතින් තුපාරාම භයාකි ජේතවනං සේදජෙද්‍යන් තථාකාචරගාමකං ඒතේ සෝලසටානානි අහං වන්දාමි සබ්බදා ය වන්දාමි චේතියං සබ්බං සබ්බධානේසු පතිත්තිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං ඉච්ඡේව මච්ඡන්ත නමස්සනියං නමස්සමානෝ රතනත්තයං යං පුඤ්ඤාභිසංධං විපුලං අරත්තං තස්සානුභාවේන අතං තෙරායෝ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තතං කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සංදෙන්තික අකාලි කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර අනන්ත සසර පටන් මේ මොහොතේ දක්වා මාගේ හිත කය වචන යන තුන්දරින් සිදුනාවෝ සියලු දෝසයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝරත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා සාදු එසේ අපේ හිතකය වචනය කියන තුන්දර මෙහෙවා සිදු කරගත්තා වූ සියලුම ආනිසංස ධර්මයන්ගෙන් පළමුකතම ශ්‍රීපාද පත්මී පලාපලාත ශ්‍රී ලංකාව මා ආරක්ෂා කරන්නා වූ සීමස් සුමන සමන් දෙවියන් ප්‍රධාන ලෝකපාලක සම්මාදිට්ඨික පින්කමස් සියලු දෙවියන් සතරවරන් දෙවියන් නවග්‍රහ නවදෙනා සක්‍ර බ්‍රහ්මීත්තු මහේසර සාම සන්තුෂ්ඨාදී ලෝකපාලක සියලු දෙවියන් අපාපගේ ඉෂ්ට දේවතාවුන් මේ පින් අනුමෝදන් වේවා දිවියන්ගේ දිව ඉසුරු වර්ධනය කරගෙන අපට ද ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් උපකාර වේවා සම්බුද්ධ පාදේ වරලං චන සෝභිතම්මි වාතු සමන්ත ගිරි මුන්දනි දේවරාජ පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාබිධානු පාලේතු මං සතත සාත හිතාවහන්තු එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එවාගේම මේ ශ්‍රීපාදත්තානේ ආරක්ෂා කිරීමේදී අතීතයේ පටන් කටයුතු කළ රාජ මහා මාත්‍යවරුන්ගේ පටන් සදහැවුත්
සියලු දෙනාටත් මිය ගිය වාගේම ශ්‍රීපාදස්ථානයේ ආධිපත්‍ය ධර්මයෙන් වැඩ සිට අපවත් වේවා දාල සියලුම නායක ස්වාමින් වහන්සේලාට මේ ශ්‍රීපාදස්ථානයේ සිදු කරන සියලු චාරිත්‍ර විධි පවත්වමින් වතාවත්වලේදී ලබාවේට පත්වන සියලු ගිහි පින්වතුන් ඒ වාගේම රට ජාතිය ආගම වෙනුවෙන් අපට මෙබඳු කටයුතු මේ කරාසීව සිදු කරන්නට මඟ පාදා දුන් ත්‍රිවිධ හමුදාවල් පොලිසියවල මියගිය සැමට අප අපගේ නමින් ජන්මාන්තරගත සියලු ඥාති වර්ගයාට ගුරුවරාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ ආත්ම භාව සැපවත් වේවා, සනසිරිමත් වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන්ගෙන් නිවන් සම්පත් සලසා ගනිත්වා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තම තමන්ගේ ප්‍රාර්ථනා අරමුණු බලාපොරොත්තු සිහිපත් කරගෙන මෙනෙහි කරගෙන අප බොහෝ විට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්ති සහිතව බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලැබූ අප විසින් අදිෂ්ඨාන කරු ලබන්නේ මේ සම්බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි. ඒ අපේක්ෂා සහගතව කටයුතු කරන්නාසේම ලෞකික ජීවිත ගත කරන පින්වතුන් තම තමන්ගේ අපලෝවදුරු දුරු කරගන්නට ඒවා සිත සාන්තිය උදා කරගන්නට කරන කියන කටයුතු ව්‍යාපාර වෙලහෙලඳාම් ගොවිතම්බත් ආදී දියුණු පවුණු කරගන්නට ඒ වාගේම දරුවන්ගේ අධ්‍යාපන දියුණුව අනාගත අභිවෘද්ධිය සලසා ගන්න රැකී ආරක්ෂා අපේක්ෂාවන්ගෙන් ඒ වාගේම විවාහ අපේක්ෂාවන්ගෙන් දරුපල අපේක්ෂාවන්ගෙන් ආදී දහසක් බලාපොරොත්තු මේ ස්ථානයේ ප්‍රාර්ථනා කරන බව සමන් දෙවියන් ඉදිරියේ ඉල්ලා සිටින බව අපට පෙනෙනවා අපි දකිනවා. ඉතින් ඒ අරමුණු ඇතුළත් ඒ තම තමන්ගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්නට මේ උතුම් වන්දනාවක් හැටියට සලකන පින්වතුන් සදහැවතුම් සිටිනවා. ඉතින් ඒ ආකාරයේ තමන්ගේ බලාපොරොත්තු අරමුණු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගෙන ගත කරන්නා වූ සංසාර ගමන යහපත් වූ සසර ගමනක් පත් කර ගන්නට නරක තිරිසං ප්‍රේත අසුරාදී සතරාපාය ආදී දුක්වලින් අත්මුදවාගෙන යහපත් වූ සසර ගමනක් ගෙවා සියලු කෙලෙසුන් නසා ලබන නිවරාණ අවබෝධයේ පිණිස ප්‍රාර්ථනාවන් ඇතිකර ගැනීම අපි සිදු කරනවා. ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගන්නට රත්නත්‍රයේ ආශිර්වාදය ශ්‍රී පාද පත්මේ අනුහස ජයශ්‍රී මාබෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ඇතුළු ලෝකපාලක සියලු දිවියන්ගේ දේවරකවරණයේ ලැබේවා සරසේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දංති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.